हाय भवन मम सुजीवरवन राजपक्ष गोडक्काय अत्र मे श्रेष्ठ इन्नाय दान्ने राजांगने रुवन कृतम दान्ने एदिन दंत मे व्यापारे यदिला अवृदु 21 कक इतर वगे वेनवा इसितुरु मस व्यापारे मूलिम पटन गत्ते 2020 एकन दंत अवृदु 22 कक 23 कक वगे कालयक वेनवा मेमे स्थाने मूलिम मम पटन गत्ते गोडक पोडियट ඒ කියන්නේ මගේ යාළුවෙක් මාර්ගෙන් තමයි මමත් මේ මාළු ටිකක් හදන්න ඕනේ කියලා කල්පනා කරලා මේ මෙතනට ගෙනාවේ බොහොම පොඩි ඒ කියන්නේ ගඩොල් කපන්න හදපු සාමාන්‍ය වලකින්. ඉතින් තමයි මම අතර මේ ක්ෂේත්‍රයට මේ මුලින්ම එන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒ දාලා සාමාන්‍ය කාලයක් අපි තැංගියකින් දෙකකින් දෙක හදාගෙන ගියා. හදාගෙන ගිහිල්ලා දැන් අපි රෙජිස්ටර් කරලා තියෙනවා මේ බ්ලූ ස්කයි එකක් ප්‍රයිවට් ලිමිටඩ් කියලා. ඒතකොට ඒ පොඩි මාතන පටන් ගත්ත තැන ඉඳලා මේ වෙනකොට මම අපනයන තත්ත්වයේ අපනයන කරුවෙක් විදිහට වැඩ පටන් ගන්න තියෙනවා. දැන්ට අපි අපනයන රටවල් 6කට විතර අපි අපනයන කරනවා. මේ ස්ථානයට අමතරව පොළොන්නරුවෙත් අලුතින් ෆාමයක් අපි අලුතින් කරලා දැන් වසර කීපයක් යන එකත් පොළොන්නර ප්‍රදේශෙත් වෙනම මත්ස්‍ය ෆාමයක් කරගෙන යනවා. ඒක ටිකක් ප්‍රමාණෙන් ලොකු එකක්. ඒ කියන්නේ අක්කර 25ක විතර වගේ භූමියක දැන්ට අක්කර 15ක විතර විසතු මස්සයගාව අපි කරගෙන යනවා. මේ දේ අපිට කරගෙන යනකොට මුලින්නම් ලොකු ගැටලු ආවා. ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රේ ඉන්න අය අඳුරන්නේ නැහැ, මාළුවෙක් දෙන්න කෙනෙක් අපි දන්නේ නැහැ. අනික අපි දැන් මෙතන තියෙන්නේ රාජාංග අනුරාධපුර තමුත්තේම රාජාංග නෙමේ. ඒතර මේ ප්‍රදේශයේ ගත්තාම මාළුවෙක් මුලින්ම මේ අපිට අලිවි කරගන්න කෙනෙක් හිටියේ නැහැ ඇත්තටම. එතන මේන් මාළු ටික අරගෙන අපි කොළඹ මේකමව ඒ ඇඟුරේ වගේ පැතිවල ගිහිල්ලා තමයි මාළු ටික අපි අලිව කරේ. නමුත් ඒ දවස්වල ඉතින් ප්‍රවාහන වියදම් එතකොට අනිත් ගැටලුත් එක්ක බැලුවාම මුලින් ගොඩක් අමාරුවෙන් තමයි අපි මේ දේ කරගෙන ගියේ. නමුත් කාලයත් එක්ක හැමදේම සාමතත්වයට ඇවිල්ලා අපිටම කියලා ගැනුම් කරුවන් එන්න පණන් ගත්තා මේ ස්ථානෙට. ඒකත් එක්ක අපි අපේ කැපැසිටි අපි වැඩි කරගත්තා. වැඩි කරගෙන ඊට අමතරව අපි අපනයන කරුවන් නැත මුලින් අපි මේ මම මාළු මෙන් සිලෙක්ට් කරලා එයාලට පැකින් එක කළා යවලා තිබ්බා. එහෙම කාලයක් කරගෙන ආවා. දැන්ට අවුරුදු 3ක විතර වගේ ඉඳලා අපිම කියලා අපේම කම්පැනි එක අපි අපනයන කරගෙන යනවා දැනට. අපි මේ ව්‍යාපාරයේදී මම දකිනවා කොටස් 4කට මේක බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ පළමුව අපි මේ බ්‍රීඩින් පැත්ත. ඒ කියන්නේ අපිට අවශ්‍ය වර්ගවල සතුන් සාදා ගැනීම පැටව. එතකොට මේ අපි මුලින්දලම අපි මේ දේ කරා. දැන්ටත් අපි අපේ බ්‍රීඩින් පැත්ත කරගෙන යනවා. ඒක එතන මේ අපේ මේ ෆාම් එක මේ රාජංගන ප්‍රදේශයේ මගේ අනිත් ෆාම් එකේ තියෙන පොළොන්නරුවේ. දැන් පොළොන්නරුව ෆාම් එකේ තමයි එම කොටස කරගෙන යන්නේ. මොකද මෙතන තියෙන අපේ ටැංකි වල තියෙන කැපැසිටි එකත් එක්ක අපේ බ්‍රීඩින් පැත්තට යන්න ඉඩ අඩුපාඩුකම් තියෙනවා මෙතන. ඒ නිසා දැනට මෙහි අපි නතර කරලා තියෙනවා. එතකොට අපි බ්‍රීඩින් පැත්තේ අභිජනනයේ පැත්තේ බැලුවාම දැන්ට ගොඩක් වෙලාට කරන්නේ ගෝල්ඩ් ෆිෂ්, කාප්, රෙඩ් කොමට්, සූබංකි, ස්කවෙන්ජර්, ගුරාමි ওই වර්ග ටික දැන්ට අපි කරනවා, රෙඩ් කැප් කරනවා. ওই ටික තමයි කරන්නේ. ඒ ටික සේරම කරන්නේ අපේ අනිත් ෆාම් එක. ඒ කියන්නේ පොළොන්නරුවේ පැලැටියා විදිහේ මේ ෆාම් එක. ඒක ඉදපා පාවිච්චි වෙන්නේ. එතකොට මා පොඩි සත්තු ඒ කියන්නේ අපි මේ කුඩා කාලේ මේ මස්සේ පැටව බැලුවාම එයාලට ඇත්තටම හොඳ පෝෂණයක් ලැබෙන්න ඕන. පොඩි කාලේදී මේ පෝෂණය ලැබුණ නැත්නම් ඒ සතා ලොකු වෙනකොට නියම ක්වලිටියට මාළු ආන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අපිට ලොකු ගැටලුවක් වෙනවා මේ අපනයනයේදී. මොකද අපනයනයේදී අපේ බය කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හොඳම මාළුවේ. ඒතර අපි හොඳම මාළුව දිගටම යව්වේ නැත්නම් එයා අපෙන් ගන්න එක අත්තරින් ඉඳී තියෙනවා. අත්තල තව කෙනෙක් ගාවට එයා යන්නේ ඉඳී තියෙනවා. එතකොට අපි නිතරම බලන්නේ මේ දෙයේදී පොඩි කාලේ ඉඳන්ම පැටියට ඌමනා නියම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීලා ඒ ඌමනා කාලේදී හරියට වර්ධනය කරලා නියම බොඩි ෂේප් එක, එතකොට නියම කලයක අන්න ඒක අපි මේ අරගෙන එතන තමයි අපි මේ අපනයන් කියලා අපි යොදාගන්නේ. එතකොට මේ වැඩේදී ආහාර දීමේදී අපි ඇත්තටම පොඩි පැටවුන්ට ඒ කියන්නේ මම දැන් අවුරුදු 22ක් ඉඳලා මුල් කාලේ ඉඳලා මම පාවිච්චි කරපු වෙයින් අපිට හොඳටම හරියටම හරියගේ රෙඩ් ටොප් කියන බ්‍රෑන්ඩ් සිම් එක. ඒකෙදී එතෙන්දී සමහරලාට ඊට වඩා අඩු රේට් වලට මේ බ්‍රෑන්ඩ් සිම් මේ කියන්නේ ආටිමියා එක
වෙළඳ වලට ආව එක එක වර්ග වලින් මේ නමුත් ඒ එකක්වත් දැනට මෙච්චර කාලයකට අපිට රෙඩ් ටොප් එක තරන්නම් මේ වැඩේට සාර්ථක වෙලා නැහැ මේ ඒ කියන්නේ එතනදී හැකින් රේට් එක ඒ කියන්නේ සතාගේ වර්ධනය එතකොට ආටිමියා සතාගේ ප්‍රමාණය ඔන්න ඔය ටික බලපානවා ඉතින් ඒකදී ඇත්තටම රෙඩ් ටොප් කියන බ්‍රෑන්ඩ් එක අපිට මේ ප්‍රේක්ෂකයට ලොකු ඇත්තටම මේ දෙයක් වෙලා තියෙනවා ඒ වගේ නැතුව මේක හුවන්න බෑ තවත් මේ ආටිමියා වර්ග කොට තියෙනවා නැත්නම් නැහැ නමුත් මේ අවස්ථාවේදී ඒ කියන්නේ අපේ යන දේවල් වලට ගොඩක් ඒක අපිට අනිත් දේවල් වලට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා ඒ වගේම මේ ස්ථානයේ තමයි මේ රාජංගනේ වලම මෙතෙන්දී අපි ගොඩාක් වෙලාට කරන්නේ පොළොන්නරුව ගම්පහ කොළඹ පාදුක ඒ පැති වලින් අපිට ඕමනා අපේ අපරණ කියලාදී අවශ්‍ය මාළු වර්ග ටික මෙතෙන්ට අපි ගේනවා ගෙනල්ලා මෙතන අපි යවන්න ඕමනා තත්ත්වයට ක්වොරන්ටයින් කරනවා අපි ස්ක පැක් එක කරලා ඊට පස්සේ තමයි මෙහෙම පැකින් එක ලෑස්ති කරන්නේ ඒ දෙක නම් ඊට අමතරව අපි මෙහෙ එතකොට ඒ තියාගන්න මාත්සෙන්ටත් මෙතෙන්දී අපි මුලින්ම වැඩි දවසක් අපි අපා මේ ඒක ෂිප්මන්ට් එකක් දාන්න දවස් කීපෙක ඉස්සලා අපි ගේනවා තියෙනවා සමහර විට කිට්ටු කරලා ගේනවා තියෙනවා සමහර වෙලාවට එතකොට අපිට ආහාර දෙන්න අවශ්‍ය වෙනවා ඉතින් ඒ වගේ වෙලාවකදී අපි කොහොමද මේ ටැංක වල ඉන්න ඔක්කොම මාළුන්ට ඒ කියන්නේ පැකින් එකකට දවස් 3කට මේ පැකින් එකකට ගන්න මාළු වලින් අනිත් ඔක්කොම අපි ආහාර ලබා දෙනවා පනෑනට තියාගෙන ඉන්න මාත්සෙන්ට ආහාර ලබා දීමේදී පොඩි මාළුන්ට ඒ කියන්නේ ගොඩක් වෙලාට ටෙට්‍රා වර්ග සීබ්‍රා එතකොට ප්ලේටි මේ ඒ වගේ පොඩි වර්ග වල ගොඩක් වෙලාට අපි පාවිච්චි කරනවා එපෙක්ස් ගෑම් එක. මොකද මේ මාළුවා ගොඩක් වෙලාවට දවස් කීපයක් නිරාහාරව ඉඳලා තමයි අපේ මේ බයිකෙනෙක් ගාවට යන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි දවස් 3ක් මේ නිරාහාරව තියනවා. ඊට පස්සේ එයාපෝට් එකේදී, ෆ්ලයිට් එකේදී, ඒතොර යන රටේ එතන එයාපෝට් එකේදී, ඒතොර එතන ඉඳලා බයගේ ෂොප් එකට යන තැන දක්වා තවත් දවස් 2ක් විතර යනවා. සමහර විට දවස් 2ක් නිරාහාරව තමයි ඉන්නේ. ඒතොර දවස් 7ක විතර කාලයක්, 6ක 7ක කාලයක් සාමාන්‍ය මේ මාළුවේ නිරාහාරව ඉන්නේ. ඒතොර අපි ගොඩාක් වෙලාවට කරන්නේ මේ අපනයන කියන මාස්‍යයන්ට මේ හොඳ ආහාර වේලක් ආහාර වේල කීපයක් ඊට පෙර දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි අතරම මේ එපෙක්ස් එක පාවිච්චි කරන්නේ පොඩි මාස්සේ ඉන්න එපෙක්ස් පාවිච්චි කරනවා. ඒක ටිකක් ලොකු වර්ගය කියන්නේ ගෝල් ෆිෂ්, කාප්, එක්කොමට්, සූබංගි, ඔස්කා, කැට්ෆිෂ් වගේ වර්ග වලට නම් අපි දවස් කීපයක් ඉස්සලා ගොඩක් කරාට කොපස් පාවිච්චි කරනවා. මොකද ඒ ආහා ඒ වර්ග දෙක දැන්ට මම දකින විදිහට ලංකාවේ තියෙන මත්ස්‍ය ආහාර වලින් හොඳ ස්ථා මේ හොඳ තැනක තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ආපු අවුරුදු දැන්ට ලොකු කාලෙක ඉඳලා මේ දේවල් පාවිච්චි කරනවා. පාවිච්චි කරන හින්දා ගොඩාක් වෙලාට අපිට ඒක පැහැදිලිව අපි මේ අපිට තේරලා තියෙනවා ඒ ආහාරවල තියෙන මේ හොඳකම ඇත්තටම. අපි අපේ මේ ව්‍යාපාරයේදී අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ විදේශීය වෙළඳපොළ වගේම දේශීය වෙළඳපොළත් අපි ඉලක්ක කරගෙන ඉන්නවා. ඒක මුලින්ම අපි ඇත්තටම පටන් ගත්තේ විදේශීය ගැනීම කරුවන් ළම අපි දෙයක් මෙතනින් දුන්නේ. දීලා එයාලගේත් එක්ක කරපු මේ දෙයින් තමයි අපි මේතන්ට අද ආවේ අමුසි මට්ටමකට. මොකද නැත්තම් එකපාරටම අපිට විදේශීය වෙළඳපොළක් ඉලක්ක කරගෙන කරගන්න පුළුවන් මට්ටමක අපි හිටියේ නෑ. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් අපි මේ අපේ Google වලින් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ග ගොඩක් අපිට දෙන්න පුළුවන්. අපි ඒ කියන්නේ දේශීය වෙළඳපොළ දෙනවා. ගප්පි, ෂෝට් ටේල්, ප්ලේටි, මොලි, ස්කැවෙන්ජර්, බාබ් වර්ග, ඒතර කැට්ෆිෂ්, ජෑන් ගුරාමි, නෝමල් ගුරාමි, ඔස්කා වගේ ගොඩක් වර්ග ගොඩක් අපි මේ ස්ථානයේ කරනවා. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ කියන්නේ මෙහේ දේශීය වෙළඳපොළේ කවුරු හරි එක්විරිමයක් කරන කෙනෙක් එහෙම නැත්නම් වෙනත් ආකාරයක අලිවිය සඳහා මත්සුන හොයන කෙනෙකුට ඕන කෙනෙකුට අපෙන් ඒව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මත්ස්‍ය ආහාර එතකොට අවශ්‍ය උපකරණ මත්ස්‍ය බෙහෙත් ඒ වර්ග හැම දෙයක්මත් අපි මෙහි තියෙනවා. මේ අවස්ථාවේ මම පොඩ්ඩක් මේ කියන්න කැමති ඒ කියන්නේ ගොඩාක් දුරට මේ මත්සුන් හදන ඒ කියන්නේ ගොඩක් වෙලාට අපේ ගෙවල් වල මාළු ටැංකියක් කරන කෙනෙකුට මේ බොහෝ දුරට දිගින් දිගට ඒක කරගෙන යන්නේ නැහැ කියන්න හේතුව ගෙදරක ගොඩක් වෙලාට ආසාවට මාළු ටැංකියක් ගේනවා. ඕකට මාළු ටික දානවා. දාලා හදන්න ගන්නවා. නමුත් සමහරට ඒ ටැංකියේ කැපැසිටි එකට හරියන මාළු ප්‍රමාණයක් නෙමෙයි ඕකට දාන්නේ. ඒක ෆිල්ටර් සිස්ටම් එක නෑ හරියට. හොඳ ආහාර වේලක් භාවිත වෙන්නේ. ඔය ප්‍රශ්නත් එක්ක
ඇත්තටම මේක මේ නිසියාකාරව ගොඩාක් තැන්වල වෙන්නේ. ඉතින් අපේ ඒ කියන්නේ ගොඩාක් කලකට මස්ය අලිවි සැල්වල පොඩි වැරදක් තියෙනවා. මේ අපිත් පුළුවන් තරම් අපි ළඟට එන කස්ටමර්වට අපි කියලා දෙන්න ඕන මේක කොහොමද වෙන්නේ, මේ මාළු වර්ග දැම්මොත් කොහොමද ආහාර දෙන්න ඕන, මේ ටැංකියකට කොහොමද මාළු ප්‍රමාණය වැටෙන්න ඕන, එතකොට එකට දාන්න පුළුවන් වර්ග මොනවද, එතකොට ඒවට යන්න පුළුවන් ෆිල්ටර් සිස්ටම් එක මොකද්ද, ඔන්න ඕක ගැන ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් කරලා දැනුවත් කරේ නැත්නම් අපේ මේ ව්‍යාපාරය දිගින් දිගට අපිට කරගෙන යන්න බෑ. ඔන්න ඕක ගොඩාක් තැන්වල සිද්ධ නොවන දෙයක්. නමුත් ඒක ඇත්තටම වගකීමෙන් අපි කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ගොඩාක් කලකට මේ මාළු ටැංකියක් ගෙදර ගෙනියනවා. එතකොට ආසාවට ඉන්න මාළු වර්ග ඔක්කොම ගෙනත් ඒකට දාගන්න බලනවා. ඒක සාමාන්‍ය එයාගේ ආසාව. නමුත් අපි තේරුම් කරලා පැහැදිලි කරලා දුන්නොත් මෙන්න මේකට මෙහෙම මේ මේ විදිහට මාළු ටික දාන්න, එතරම් එහාට දාන්න එපා. එහෙම නැත්නම් ඊට වඩා ලොකු ටැංකියක් ගන්න ඕන. එතකොට කෑම දානකොට කෑම සාමාන්‍යයෙන් ඉන්න මාළු ප්‍රමාණයත් එක්ක දාන්න ඕන කෑම ප්‍රමාණය. එතකොට දවසට ගන්න ඕන කෑම වේල් ගන්න. ඔන්න ඕවා ඇත්තටම අපි හොඳට දැනුවත් කරොත් මේ ව්‍යාපාරයේ දිගින් දිගට හොඳට කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒක අපිම ඇති කරගන්න ඕන දෙයක්. ඒක නැති කරගන්නෙත් අපේ නොසලකිලිමත්කම හින්දා තමයි ගොඩක් දුරට ඒ ව්‍යාපාරේ නැත්තම් අතරමඟ නැති වෙන්නේ. අපිට ගොඩාක් දුරට එන ප්‍රශ්නයක් තමයි ගෙදරක ගෙනිලා මාළු ගෙහිලා දවස් කීපයක් යනකොට සතියක් දෙකක් යනකොට ඔන්න ඇවිල්ලා කියනවා අයියෝ වර මාළු අරන් ගියා මරුණානේ අර මේ කියලා. ඒකෙදි එතෙන්දි ගොඩාක් ඒකෙන හේතුව වෙන්නේ ගොඩාක් වෙලාවට දෙන ආහාර මතයි ටැංකියේ තියෙන ජලයේ ගුණාත්මය මතයි තමයි ওই දේ වෙන්නේ. බොහෝ වෙලාවට ඒ කියන්නේ ටැංකිය ප්‍රමාණෙත් එක්ක යන්න පුළුවන් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක්. එක්කෝ ඒක ඒ කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ෆිල්ටරය වෙන්න පුළුවන්. ගල් සාමාන්‍ය නෝමල් මේ ප්ලාස්ටික් මේ ෆිල්ටරේ දාලා ගල් පුරවල හදන එක. එතෙන්දි හොඳ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් එනවා. නමුත් දවස් කීපයක් යනවා ඒක ඇති වෙන්න. ඒ ෆිල්ටරේ හොඳ ෆිල්ටර් එකක්. එහෙම නැත්නම් පවර් ෆිල්ටර් පාවිච්චි කරනවා. පවර් ෆිල්ටරේ ඒ කියන්නේ මාළු ප්‍රමාණයත් එක්ක බලලා පවර් ෆිල්ටර් පාවිච්චි කරන එකත් ඇත්තම හොඳයි. අනිත් එක ආහාර දෙනකොට දෙන්න ඕන. ඒ කියන්නේ මාළුවා ආහාරය අරගෙන එයා අහපව් වැඩි ප්‍රමාණයක් එයා බයිස්රවි දවිනේ එළියට දානවා නම් ඒ මාළු කෑම එක එච්චර සාර්ථක නැහැ. ඒ වගේ මාළු කෑම එකක් පාවිච්චි කරන් එපා. පුළුවන් තරම් බලන්න මස්සේකට ආහාර දුන්නාට පස්සේ ඕන මාළුවේ බඩගින්න ඉන්නක කනවා, කෑම කනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කෑවට පස්සේ වැඩි ප්‍රමාණයක් අහපව් බයිස්රවි එළියට දානවා නම් ඒකේ මාළුවගේ ඇඟට ඒක ඇබ්සෝබ් වෙන්නේ නැත්තම් ඒ ආහාරය ලොකුවට ඒ කියන්නේ හොඳ ආහාරයක් කියලා මම පිළිගන්නේ නැහැ. අපි ඒක මේ පැහැදිලිව අපි අත්විඳලා තියෙනවා. මොකද සමායලට උදේට කෑම දැම්මහම හවස වෙනකොට මාළු ටික ටැංකිය උඩට වෙලා ඉන්නවා. මේ එයාට හරි අමාරුයි. මොකද කාපු කෑමේ වැඩි ප්‍රමාණයක් අහපව් බයිස්රවි විදියට ටැංකියට එයා එළියට දාලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී පුළුවන් තරම් බලන්න ටැංකියකට දාන මාළු ප්‍රමාණයත් එක්ක ෆිල්ටරේ හරියට වැඩ කරනවාද, ඒ දේවල් කොහොමද තියෙන්නේ කියන එක හොඳටම බලන්න. එතකොට ඇත්තටම පාවිච්චි කරන කෑම වලින් ලොකු මිල අධික කෑම නෙමෙයි, ඔය වගේ තැන්කියට සාමාන්‍ය කෑම පාවිච්චි කරන්න පුළුවන්. මයික්‍රෝ කියන කෑම එක ඇත්තටම මම දැකලා තියෙන දැන්ට සාර්ථක කෑම එකක්. සාමාන්‍ය රේට් එකකට අපේ රටේ තියෙන ඒ කෑම එක පාවිච්චි කරා මාළු වගේ කියන වර්ණෙත් ඒ විදිහටම පවතිනවා. ඇඟේ මේ බොඩි ෂේප් එකේ කියන්නේ මාළුවා කෙට් වෙන්නේ නැනම් මනන්නේ ඒකත් හොඳයි. අනික මේ ටැංකිය ලොකුවට වතුර ඇමෝනියා වැඩි වෙන්නේ වතුර සවුත් වෙන්නේ අරෙම නැහැ. ඒ හින්දා මේ අපිට අපි දැක්ක ගොඩක් දේ දැන් අපිත් මේ ගොඩක් වෙලා අපි සාමාන්‍ය කෑම පිළිතුරු අපේ මේ ටැංකිය වල ඉන්න නිකන් සාමාන්‍ය මාළුන්ට මයික්‍රෝ පාවිච්චි කරනවා. ඉතින් මේ මම ඔයාලට කියන්නේ සාමාන්‍ය සමහරුවෙක් පාවිච්චි කරන්න නැතිද, නමුත් පාවිච්චි කරලා බලන්න. අනිත් කෑමත් එක්ක වෙනස වටහා ගන්න නම් අනිත් කෑමත් එක්ක තව එකක් පාවිච්චි කරලා බලන්න. එතකොට තමයි දන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට කෙනෙක් කියනවා නෑ ඕක එහෙම නෑ මේක තමයි හොඳ අරින්නේ කියලා. නමුත් ওই දෙක තුනක් එකට පාවිච්චි කරලා බැලුවා නම් අපිට ඒක වෙනසක් වටහා ගන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රයේදී ගොඩාක් අය අලුතින් මේ ශේෂ්ත්‍රයට එකතු වෙනවා. නමුත් දිගින් දිගටම රැඳිලා ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි මේ ශේෂ්ත්‍රය රැඳිලා ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. එයාලා සමහරట్లాට කිසි පුහුණුවක් නෑ, මේ ගැන දැනුමක් නෑ. එතකොට ලබා ගන්න සමහර දේවල් එයාගේ ප්‍රදේශයට අනුව ඒකට යෝග්‍ය වෙන දැනුමක් නෙමෙයි එයාට ලැබිලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා මම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට එන සාමාන්‍ය කෙනෙකුට මම සාමාන්‍ය දැනුවත් කිරීම මම කරන්නම්. ගොඩක් වෙලාවට මඩ පොකුණු
තමයිගෙන අනුරාධපුර පොළොන්නරුව පැත්තන මඩපොකුණුවල තමයි මත්ස්‍ය වර්ධනය කරන්නේ. එතකොට ඒ කරනකොට මුලින් පොකුණු කපලා සාමාන්‍ය මේ net කරන්න ඕන වටේ. එතකොට මේ වගේ මේ ලූ net එක වටේට වට කරගන්න පුළුවන්. සාමාන්‍ය අඩි 5 හෝ 6 උස net එක කරන වටේට වට කරලා කිසිම සතෙකුට ඇතුළට එන්න බැරි වෙන්න හොඳට වට කරගන්න ඕනේ. ඒකනේ ගොඩක් වෙලාවට මේ මස්සුන් හානි වෙනවා ගෙම්බා දියනයා එතකොට දිය බල්ලා කබරයා වගේ ගොඩක් සතුන් හානි දිනවා. එහෙනම් හොඳටම මේ වගේ වට කරගන්න. එහෙම නැත්නම් මේ අමාරු සීට් ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉතින් නමුත් ලොකු වියදම මුලින් කරන්න බැරි කෙනෙකුට සාමාන්‍ය විදිහට බ්ලූ net එක හරි දාලා වට කරගන්න. එතකොට උඩට මේ වගේ බර්ඩ් net එකක් දාලා වට කරගන්න. ඊට අමතරව කරන්න දෙන හොඳම මේ කියන්නේ අනිවාර්යෙන් කළ යුතු දේවල් ටික තමයි ඊට අමතරව පොකුණේ ඒ වෙනකොට වතුර තියෙන සම්පූර්ණ වතුර ඉවත් කරලා සාමාන්‍යයෙන් වර්ග අඩි 1000කට අලුහුණු කිලෝ 25ක බෑග් එකක් කොට්ටයක්. ඒ වගේ වැටෙන්න හොඳට බීච් කරගන්න පොකුණ. හොඳට අලුහුණු ගහගන්න. ගහලා දෙවන්දාසේ වතුර පුරවන්න ගන්න. වතුර පුරවනවත් එක්කම සාමාන්‍ය වර්ග අඩියකට සෝරි වර්ග මීටරයකට ගොම කිලෝ එකක්. ඒ කියන්නේ අමු ගොම අමුමත් නෙමෙයි සාමාන්‍ය දවස් 3ක 7ක වගේ සාමාන්‍ය වේලකෙන ගොම වලින් දාන්න. දාලා වතුර අරගෙන කිසිම සතෙකුට ඇතුල් වෙන්න බැරි වෙන්න පොකුණට එන්න බැරි වෙන විදිහට වතුර ටික පොකුණට මේ ඇතුළත් කරගන්න වෙනවා. ඒ කරගෙන ගොම වලට අමතරව අපිට තව පාවිච්චි කරන්න පුළුවන් වර්ගඩි 1000කට යූරියා කියන පොහොර එක. ඒ කියන්නේ නයිට්‍රජන්. යූරියා සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් විතර. නමුත් ඒක සමහර ප්‍රදේශවල ඒ කියන්නේ එයා පොකුණ්ඩ පාවිච්චි කරන වතුරයි තමන්ගේ පසයි යනුව ඔගේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මේ නමුත් ඒ වගේ දේවල් පාවිච්චි කරොත් ඉක්මනට කල්චර් එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩිම පැටි අපේ පොකුණ්ඩ දානකොට ස්වභාවක හැදිලා තියෙන ආහාර වර්ග මොනවා හරි තියෙනවා නම් ඒකට තමයි ගොඩක් වෙලාවට කුඩා මාළුවක් කැමති. එයා ඒක කාලා තමයි මුල් දවස් ටික ගොඩක් වෙලාවට වර්ධනය වෙන්නේ. අර විදිහට එතකොට අලුණු ගහලා ගොම දාලා යූරියා පොහොර ටික දාලා වතුර හරවගත්ත පොකුණ්ඩ පස්වෙනි දවස පහුවෙලා හයවෙනි දවස ඉතර වෙනකොට පිටින් ගන්න පැටව ටික පොකුණ්ඩ දාගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ සමහර පැටියා ගොඩක් පොඩිම අවස්ථාවක් වුණොත් එහෙම මේ ඔය වතුරේ හැදිච්ච නොයෙකුත් අමතර පිටින් ආපු සත්තු ඉන්නවා. ඒ කියන්නේ උඩින් පියඹලා ඉන්න පුළුවන් සත්තු වර්ග කීපයක්ම ඉන්නවා. ඒතර ඒ වගේ වට පැටව දාන්න ඉස්සෙල්ලා දවසේ සාමාන්‍ය වර්ග අඩි 1000කට ලාම් තෙල් ලීටරයක් වගේ වෙන්න ලාම් තෙල් ඉන්න පොකුණ්ඩ. පැටව දාන්න ඉස්සෙල්ලා දවසේ හවස වගේ ඒ කියන්නේ 6වස 5 6 4 වගේ මේ පොකුණ වල ලාම් තෙල් ටික දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඒ ඉන්න ගොඩක් කලට එයා බීටල් වීඩස්ලයි සත්තු ඉන්නේ. එයාලා ලාම් තෙල් වලදී විනාශ වෙලා යනවා. ඊට පස්සේ පහුවෙන පහුදා දවසේදී වට පැටව ටික පොකුණ්ඩ දාගන්න පුළුවන්. ඒ දාලා පළවෙනි දවස් දෙක ආහාර සාමාන්‍යයෙන් ලොකුවට අවශ්‍ය නැහැ. නමුත් පළවෙනි දවස් දෙකේ පැටියාගේ ප්‍රමාණෙත් එක්ක එපෙක්ස් එකේ හරියන සයිස් එකක්. ඒ කියන්නේ තමන් දාන වර්ගෙත් එක්ක ඒ පැටියක ප්‍රමාණයට ගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් පොකුණ්ඩ දාන්න. එතකොට ඒක දානකොට තමයි පොඩි ප්‍රමාණයක් පොකුණේ හැමතැනම යන්න දාන්න බෑ. ඒ වෙලාවේදී බාස්කට්ේ වතුර එකක් අරන් වතුරත් එක්ක කලවම් කරලා වතුරත් එක්ක පොකුණ්ඩ ඉහලා දාන්න. දවස් 3ක් විතර ඒක දාන්න පුළුවන් නම් මාළුව ටට්ටක් ගාලා මුලින් වර්ධනය වෙනවා. ඊට පස්සේ වෙළඳපොලේ නොයෙකුත් කෑම වර්ග තියෙනවා. ඒ කියන්නේ ඉස්සො කෑමස් බොහෝදුරට පාවිච්චි කරනවා මේ වට මාස්‍ය ආහාර මේ පොඩි බහයිසල් ගොඩක් කියලා දැන්ට වෙළඳපොලේ නැහැ. නමුත් ඉස්සරහට ඒ කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ ඉස්ස ෆාම් වලට එන ආහාර තමයි අපේ රටේ ඔය ඒ කියන්නේ බොටම් ෆීඩ් එකේ යට යන කෑම වලට ගොඩක් වෙලාට තියෙන්නේ මස් ආහාර වර්ග ටිකක් අඩුයි. එහෙම පාවිච්චි කරලා සාමාන්‍ය මට්ටමට ආවට පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය මයික්‍රෝ 80 කියන කෑම එක කන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ මයික්‍රෝ 80 කෑම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය දවසට වේල් දෙකක් මඩ පොකුණට වේල් දෙකක් හෝ වේල් තුනක් ඒ ලැබුණාම හොඳට මැති මාළුවට සාමාන්‍යයෙන් අස්සෙන් අපි කොකනක් හවස් කරනවා මාස දෙක දෙකහමාර දාන වර්ගයන්ව එක වෙනස් වෙනවා. දෙක දෙකහමාරත් ඒ හවස් ටයක් කරගන්න පුළුවන්. ආහාර ටික හරියට આવුත් මාළුව හොඳ ක්වලිටියට එනවා. ඒතර වෙළඳපොලේ කිසි ගැටලුවක් නැහැ මාළුව විකුණ ගන්න එකේ. අපි උනත් ඕන කෙනෙක්ගේ මාළුවෙක් ගන්නවා මාළුව හොඳට ඉන්නවා නම් මාළුවගේ ක්වලිටිය හොඳයි නම් බොඩි ෂේප් එක හොඳයි කලර්ස් හොඳයි නම් අපි මිලදීගෙනම අපි කරනවා. මේ ඒ නිසා එතනින් එහෙම යන්න පුළුවන්. එතකොට ඊට අමතරව ටිකක් ලොකු සයිස් එකක් වෙනකොට මයික්‍රෝ එකෙන් පස්සේ සාමාන්‍යයෙන් මාළුවාට කන්න පුළුවන් ටිල් 180 කියන කෑම එක.
එකෙන මාළුවාට ආහාර ලබා ගන්න පුළුවන් සයිස් එක නෙවෙයි ඊට පස්සේ තිල් කෑම වලින් යන්න පුළුවන් මේ ඒ වගේ ආහාර වලින් යන්න මේ පුළුවන් තරම් ඒ කියන්නේ මාළුන්ට යන වියදම අඩු කරගෙන යන තරමට අපිට මේ වෙළඳපොළේ මේක රැඳී ඉන්න පුළුවන් කරන ඕනම කෙනෙකුට ඉතින් හොඳම ක්වොලිටි මාළුවෙක් හදන තරමට එයාගේ මාළුව දී ගන්න එක ගැටලුකුත් නැහැ ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න කරන මාළුවෙක් උපරිම විදියට හොඳින් හොඳක මේ ගුණාත්මක තත්ත්වයේ ඉන්න මාළුවෙක්ව වෙළඳපොළට ඉදපත් කරන්න පුළුවන් තරම් වග බලා ගන්න. අපේ සිතුරු මාසය වර්ධනය කරන පොකුණු වලට අමතරව මඩ පොකුණු වලට සිමෙන්ති ටැංකියේ. ඒ බැලුවාම එතෙන්දි ගොඩාක් වෙලාට ලොකු ගැටලුවක් එනවා මේ මස් ආහාර දාන එකේ මස්යාගේ වැස්සද වල වෙන දේත් එක්ක ඇමෝනියා ප්‍රමාණය ඉහළ යෑම. එතෙන්දි මස්යාට හානි වෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා ගොඩක් වෙනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට අපි වතුර ඔතෙන්දි වතුර මේ අඩිය සයිපන් කරනවා, අහපව වතුර පුරවනවා, ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව කරන්න පුළුවන් හොඳම දේවල් තියෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් ජලජ පැලැටි වර්ග එකක් අපිට කෙලින්ම මේ පොකුණේ කියන්නේ යට මඩ දාපු කොන්ක්‍රීට් පොකුණක් හරි සිමෙන්ති ටැංකියක් වගේ නම් අපිට පුළුවන් මේ පන් වර්ග පාවිච්චි කරන්න. අපි දැන්ට මෙතන මේ අපි වීඩියෝ එකක් වීඩියෝ එකේ තියෙනවා පොඩ්ඩක් බලන්න. අපිට ඒ වගේ දේවල් පාවිච්චි මේ භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව පාවෙන ජලජ පැලැටි ජපන් ජපර වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ රිජිපොම් සීට් එක හෝ පොට් එක හිටපු රම්පේ පැල. ඒතර වදකහ පැල. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ වගේ ඇත්තටම මේ ස්වභාවිකවම ටැංකියේ තියෙන ඇමෝනියා ටික උරාගෙන ඒ සාකේ වර්ධනය වෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ තාම ගොඩක් ඒ කියන්නේ දියුණු තාක්ෂණ ක්‍රම අඩුයි ටිකක් නැත්නම් සමහර රටවල ඊට වඩා ටිකක් දියුණු තාක්ෂණ ක්‍රම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මත්ස්‍ය ටැංකිය වල තියෙන වතුර ටික අරගෙන වෙනම වගාවකට යොදලා ආයි ෆිල්ටර් වෙලා සේර්මලා ආයි ටැංකියට වැටෙන ඒ වගේ ක්‍රම පාවිච්චි වෙනවා. නමුත් ලංකාවේ ටිකක් ඒ වගේ දේවල් වලට තාම අපි ගිහිල්ලා නැහැ. ඒ හින්දා දැන්ට අපි අර වගේ දේවල් අපි දැන්ට ක්‍රමවලට යනවා. ඉතින් මෙම ශේෂ්ත්‍රයට එන අයට මම පොඩි මේ පැහැදිලි කිරීමක් කරන්නම් තවත්. ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රයේ දිගින් දිගට ඉන්නවා නම් ඒ කියන්නේ ආවට පස්සේ මුලින්ම අපිට මේක ටිකක් කරගෙන යන අමාරුයි කියලා තේරෙනවා. මුලින්ම අපි බලාපොරොත්තු වෙන විදිය සමායන ප්‍රතිඵල අපිට හම්බෙන්නේ නැහැ. මොකද අපිට තියෙන දැනුමත් එක්ක තමයි ගොඩාක් වෙලාට ඒක තීරණය වෙන්නේ. ඒ හින්දා මේ වගේ ශේෂ්ත්‍රය ආවට පස්සේ එකපාරට මගදී අතරින්න එපා. ඉගෙන කොහොම හරි පුළුවන් තමන් පුළුවන් උපරිම උත්සාහයෙන් කරගෙන යන්න පුරුදු වෙන්න. ටික දවසක් යනකොට ඔයාට ඕමනා තැනට ඔයාට යන්න පුළුවන් වෙයි. මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩාක් වෙලාට වෙන්නේ 100ක් විතර මේ ශේෂ්ත්‍රය අලුතෙන් ආවොත් අන්තිමට බලනකොට 10 දිනකට ඉතුරු නෑ නෑ. ගොඩාක් වෙලාට ඒකට හේතුව වෙන්නේ නොදැනුවත්කම නිසා පටන් ගත්තට තමන්ට ඕමනා දේ ලැබෙන්නේ නෑනේ මේකෙන් කියලා මේ දේ අත්හැරලා යන එක. එහෙනම් ඒ වගේ වෙන්න එපා. දිගින් දිගටම මේක හොඳට රැඳී ඉඳලා කොහොම හරි මේක අල්ලගන්න බලන්න. එහෙම වුණත් ඔයාලා ප්‍රශ්නයක් ඉන්නේ ඉදිරිය යන්න පුළුවන් ගමනක්. ඉතින් මම මෙතනින් නවතින්නම්. ආයි අපි තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙලා යමක් දෙන්නම්. මගෙන් මොන හරි ඔයාලට මේක ඉදිරිය යන්න පුළුවන් දේක් මේකෙන් ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට වඩා ඉස්සරහට ඊට වඩා දෙයක් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේක නරඹුවට. නැවතත් අපි හම්බෙමු.